ke සිැනසි channel අදම सब subscribeाइ කண்ட. අයිබත් කාලීන ප්‍රෝෘති වාර්තාකරණය අංකෙක. සැමට කලන සත්‍ය හරිටම ඔබට කියන සියත උදෑසන ප්‍රෝෘති විකාශය සමඟින් මම හසින රමාශා ප්‍රථ මේ නවදහනය පුවත් සිරස්ථල වෙත. අස්වැසුමක් නැතිවූ අයට යළි අනුකමිටවාකන් පස්වේල් කියයි. ස්වැසුේ විරෝධය රාජ්‍ය නිලධහරන්ගේ පැත්තට තල්ලු කරලා ඇඟබේරගන්න හදන මැති ඇමතිලගැන සංවර්ධන නිලදහරින් කියන කතාව. දෙවනලෝක යුද්ධයෙන් මහාපොලබට්ටම සමතලා වෝ ජපානය, මඩින් ජැපෑන් බ්‍රන්ඩ් ලෝකේටම අල්වි කරද්දිී මාරුවෙන් මාරුවට අපි පත්කරගන්න ලෝක හොරු ටික අපිව බංකලොත් රටක් කියලා බ්‍රෑන්් කරලා හිඟමනේ යනවා. අද තෙලිවැකයෙන් රජී මගේ ආරම්භ කළ අස්වැසුම වැඩසටහනේ. අවිදිමාත් තෝරාගැනිින්බලට සමුෘදධිලාබින් දැඩි විරෝධය පල කරනවා. රාජ්‍ය අමාත්‍ය අනුඋප පස්වියල් පවසන්නේ, ඒ සඳහා අනු කොමිටුවක් පත් කර, අභ්‍යාචනා කැඳවන බවයි. ඊත් හදාලා අභ්‍යාචනා ජූලිත් දහවනදා දක්වා බාරදීමට හැකි බව අග්‍රමාතය දිනශ ගුණර්න පවසනවා. අස්වසමට එල්වන චනතාා විරෝධය රාජ්‍ය නිලධරින්ගේ පැත්තට තල්ලු කර මැති ඇමතිල ඇඟ ේරගන්න දරන උත්සාහයක් බවයි සංවර්ධන නිලදහරින්ගේ සංගමය පවසන්නේ. සමාජ ආරක්ෂණ පේවරක් ලෙස ආරභ කළ අස්වැසුම වැඩසටහන්නට මේ වන විට සමෘධලාබීන් සිය විරෝධය පල කරනවා. ඒ එම වැඩසරහන්න සඳහා අඩු ආදායම් ලාබීන් තර ගැනීමේදී විශාල අසාධාරණයක් සිදුවී ඇති බවට ෝදනා කරමින්. සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍යමාත්‍ය අනුප පස්කුල් පවසන්නේ ඒ සඳහා අනු කොමිටුවක් පත්කර අභ්‍යාචනා කැදවන බයි. මේ අස්වැසුම් ප්‍රතිලාබ මණ්ඩලමගින් කරපු සමීක්ෂණ සීරිසියක් ස්වාධනුවකර චෝදනා කල්ලතිීවා සෘධපතිලාබීන්ට. ස දුසට කපල දින කිය පිනේ පිළි බදව අභ්‍යාචනා කාලයක් දීලති නෝ සතික තිසිුලු දෙනාටම මේ අභ්‍යාච දිරිපත් කන්න පුුවන් ැමි පිළිබඳව පරික්ෂකරන්න අපේ අමාත්‍යන් ශයටතය පිටුවක් පත්ක ලෙපිලන සෑ ැලිම කටතු කන්න අවැසුම වැඩටහනට ඇතුලත් නොව පුල් සඳහා අභ්‍යාචනා බාරද මේ කාලය ජලි දහ වනදා දක්වා දීර්ග කර ඇති බව අග්‍රමාත්‍යය දිනශ් ගුණවර්තන පවසනවා එම අභ්‍යාචනා සම්ෘර්තිය සංවර්ධන නිලදහරී ෝ ප්‍රාදේශය ලलेකම් කාරයාල වෙත බහර දීම හැකි බයි. ්‍රමා්‍යවරයා වැඩිදුරටත් දන්වැ ඇත්තේ. මෙ අතර වැඩබල මුදල්ල මාත්‍ය ශෂෙහන් සේම සිංහ ට්‍රවීට පනිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධෙන් දිවයිනේ සියලුම ප්‍රාදේශයලේකම් කාර්යාලවල අදාළ නිලදහරිින්ව දැනුවත් කරඇති බයි. එයනුව මාර්ග ගත ක්‍රමවේදයට අභිාචනා ඉදිරිපත් කළ නොහැකියට සාමා්‍ය පරිදිී අභ්‍යාචන සහ විරෝධතා ාරදිය හැකි. මුදල් රජ්‍යමාත්‍යය රංජිත් සේමල අපිටිය අස්වැස්ම වැඩපිළිවෙල සම්බන්ධෙන් රජයේ ස්ථාවරත්වය පිළිබඳව මෙසේ අදහස් පල කලා. දිරිපත් කල තිීන ද නාමලේකනය කිසි හේත්ම අවසන් නාමලේකන නෙවෙ.ම අවසන් මලේකන සකස් කරන්නේ මේ දිරිපත් කල තින නාමලයකරනයට ඉදිරිපත්වන විරෝධ සහ අභ්‍යාචනා සැලකිල බාජනකර. දෙක් නම මලෙක නත්න කලවල්වෙඩ ප කරනාර අභ්‍යාචනයක් ඉදිරිපත් කරන්න නොසුසෙක් නමද කිය තිරනම් විරෝධ් ඉදිරිපත් කරන්න ති රජය සූදානමින්වා මේ කාලරාමුව මේ වැතින වැඩ පිරිල අවශ්‍ය පරිදි නම්මශීටී කරලා සුදුසු සියලෝ දෙට මේක ලබා දෙ අස්වැසුමට එල්වන ජනතා විරෝධය රාජ්‍ය නිලදහරින්ගේ පැත්තට තල්ලු කර මැති ඇමතිවරුන් ඇඟමේර ගැනීමට උත්සහ කරන බවයි සංවර්ධන නිලදහරින්ගේ සංගමය පවසන්නේ වරපත්තල සමාජ සුභසාධන කප්පාදුව නිසා ජනතාව තුළ මතුවීතියන වේදනාව කෝපය අද මේ ආණ්ඩුවට එල්ල වෙද්දී මැතිෑමතිවරු අද උත්සාහ කරනවා. ඒ ජනතා විරෝධය රාජ්‍ය නිලධාරන්ගේ පැත්තට තල්ලු කරලා තමන් නැඟ බේර ගන්න. ඒවගේ ආණ්ඩුව ඉතින විධාන පනාාට පාවිච්චි කල්ලා රාජ්‍යනිලධාරිින්ම දනුකදේ ගහන් උත්සා කරෝ න ඉටරයිවත් අවශ පේවරගන්න අපි පසුබටවෙන්නේනෑ. ආන්ඩුවේ අස්වැසම දැන් ඇස්වැසුමක් වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමතස පවසනවා. දුපතුන්ට අසාධරනයක් වන ලෙස මෙම වැඩසටහන ක්‍රයක්ත්මක ක හොත් ඊට විරුද්ධව තමා පෙරටෙන බවයි විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ. වීරවිල්ල කිරින්තතියෝය එක අබද්ද ගොවි සංවිධාන, ගොවි නායකින්. විපක්ෂනායක සජිත් ප්‍රේමදවස්ස හොම වීතිබෙනවා. අත්තරම අපි හැමදාම වගාවට යන්නේ අපේ නිෂ්පාදනයට නිසමිලක් නැතුව. අපි නිශ්පාදනයට යොදාග නමුත් ග්‍රෞව සියල්ලම. අනිත්තෑ විසින් නිර්මාණයකරපු නිෂ්පාදන නයමි මිලක් සහන්කරපු දේවල්තම අපි භාවිතාාව එතකොටත් අපි අපේ නිෂ්පාදනයට අපි තීරය කරන්නනවස්ථාවක් ලබිල නෑ මහිතන්නන්නේ ෝකෙෙන්ම ඉන්න ලංකාය ගෝ විතරක් වෙන්න ඇති මේකට විසදුවක් තියෙනවා අපිට මේ ව මිල පාර්ිමේන්තු පනතකින් සම්මත වෙන්න ඕන ජනංඛයාලයකන දොර්මේන්තුවක් කෙගක් තියෙන. අදටත් අප හොසත්වෙලා තිබෙනවා මේ රටේ වර්තමාන නිල දරිද්ධතා රේකාව නිශ්ෂිත ලෙස ප්‍රකාශක. ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය නොකර. දරිතට රේකාව නිශ්චිත වශයෙන් තීන්දුකරන්න නැතුව. කොහොමට තෝරන්නේ අස්වැසුම වැඩසටහනේ ප්‍රතිලාින්. අස්වැැසුම මොක දෙකි තේරුම යමකුට අස් වැැසිල්ලක්වීම දැම් මෙතෙන වෙලා තිනෙන ොක්ද. අස් වැසුම නෙවේ. ඇස් වහලා ප්‍රතිලාබින් කප්පාතු කරලද. ඇස් වහලා වැඩ කරන මේ ආණ්ඩුවට මං කියන්න කැමතියි. දැන් රටේ විශේෂෙන්ම ලක්ෂ දෙසී විස්සම ඇස් වැැහෙන වෙනට ඇ ඇරගෙනින්. හොඳට බලාගෙනඉන්නේ. ඔය දේශපාලන නායකෝ කරන ක්‍රියාවලිය ඒය කරන වැඩකටයුතු. ඇත්ත වශෙන්ම අස්වැසුම වැඩසටහන. ඇස් හලා ප්‍රතිලාබින් කප්පාදු නොකරන සැබෑවටම රටේ ජනතාවට අස්වැසිල්ලක් වෙන. වැඩ පිළිවෙක් බවට ප්‍රතිනිර්මාණය කරන්නට රජයට කටයුතු කරන්නේ ඒලම ඉල්ලීමක් කරන. දෂන්හය වංචාම නාස්තිය අක්‍රමිකතා සහ ආකාර්යක්ක්ෂමතාව ගැන රට ඇත්ත කියන ටෙලිබිෂන් කෙලිවක්ිය ද හැන්.

අදලියන්නේ තුන් සය අට වැනි ටෙලිවැකිය මේ දිනවල ියන ටෙලිවකිවලද ප්‍රදහන ඉලක්කය අපේ දුක්පත්කම. ඇයි අපි නිදහස ලබල අවුරුදු හැත්ත පහක් ගේ තැනත් බංකොලො තරාජ්‍යයක් වුණේ කියන එක සාධක සහිතව පෙන්වීම තමයි මේ ටෙලිවැකිකිහි පේම අරමුණ. දෙවන ලෝක යුද සමයේ අපටත් වඩා දුපත්ත සිටි රටවල්. තුන්වැනි ලෝකයෙන් පළමු ලෝකේයට ආවත් අපට එන්ට බැරි වුණානේද. අපි තුංහල ලෝකයි ඇැද වැටුණනි පාතාල ලෝකයට නේද ඒ. ඇයි ඒ ඇයි කියනෙ එක පහදනක තමයි මේදිනවලලියන ටෙලිවකිවල අරමුණ. තවමත් දුප්පත් ඕන සංවර්ධත රටවල්. එසේ වීමට බලපා ඇති ප්‍රධහන හේතු අප හඳුන ගණට ඕනි. ඒ හේතුමද අපේ රටේ දුප්පත්කමටත් හේතුවෙලා තියෙන්න්නේෙ කෙලවිම සල බලන්න ඕන්නේේ නේද. ඊ ටෙලිවකෙන් අපකිවේ භූගෝලිය සාධක තමයි දුප්පත්කමට උන සංවර්ධනයට බලපාන ප්‍රධහනතම සාධකය කියලාන්නේේද. මහදක් නැතිකම වරායවල් නැතිකම ජලය නැතිකම කාතාර්ගිනිි. ඳ භූමිකම්පානේද මෙහිලා සමහරතුවන ලෝකයට ඒ රටවල් ඇදලදාන්ට හේතු වෙලා තියනෙනවා අනේද. දැම් මේක නික්කම සාධකැක්වත අපිට අදාලයිද වරායවල් සවභාවික වරයාල්ලිතරක්න මේ සල්ලි දීලා කළුගල් කඩලහද පවරායවලුත්තියෙනවා නේද ජලය දේශගුණික කලාපපිට ඕන තරම්තියෙනවා. අපේ ඉතිහාසේටම අපි මුහුණ දුන්න ලොක්කුම වියසනය හැටියට සඳන්වෙනි සුනමිය. ඒ සුනනාමියයා තරහෙල් පින් හම්බන්තට වැනි ව්‍යාපාර හරහනේද. රාජ පක්ෂලට අස්සේ. ත් ජීවිත උදාකරපු ආකාරය අපිට වඩා හොඳට දන්නේ එදා අගවිිනිසුරු සරත් නන්ද සිල්වනේද දැන් ල්ළඟට ඔය ලෝකේම මූුණ දුන්න කොවිඩ් වේශනය අපිටත් ආවා අපිටත් මූුණදන්ට සිද්ධ වුණනාා එතනදිත් අඩුගානට ගණ්ඩ පුළුවන් කමතියාගෙන කොවිD් එන්න තිනුත් කොමිස් ගපුර ටක්නේද දැන් එහනම් ඔය ෝකයේ සමහර රටවල් දුප්පත් එන්න බලපාල ඇති බලපා ඇති භූගෝලියයේ සාධක අපිට නෑ අපේ පිහිටීම අපිට සම්පතක් වාසනාවක් නමුත් ඉන් ප්‍රයෝජනයක් ගන්නේ නැති රටක් බව සහතිිකයින්න නේද ඉල්ළඟට බලමුූ ලෝකයේ සමහර රටවල් දුපත්තිීමට බලපාන දෙවන සාධකයේ මොකද්ද කියල නේද දෙවන සාධකයේ තමයි මානව සම්පත දැන් නිකම්ම නිකන් භූමයක් ගස්කොලන් සතාසිිප්පාවඉන්දල වැඩක් නෑනේ නේද ඒ භූමිය තුළ මානව සම්පත තියෙන්ට ඕනේ මානව සම්පතක ොම නිකම් නිකන් හිස් ගෙඩි විතරක්ති බිලත් වැඩක් නෑනේ ඒ රට ඇතුළේ දක්ෂ ව්‍යපාරකීින් විද්‍යාක්ඥීන් අලුත් අලුද්දේ ස්යාගෙනයන්න නේද ඒගොල්ලු ඉන්න ඕනේ එකනේ ලෝකයේ දැනුමත් නව ස්යාගැනින්මුත් එක්ක හැප්ෙන්ට පුළුව මිනිස්සු ඉන්න ඕන නේද. අර ප්‍රසිද්ධ කතාව කුත්ති නඕනේ අපේ නවහරනේද. අලුත් අලුත්ද තනන්නේ නැති ජාතියට ඉදිරි ගමනක් නෑ කියලනේද. හිස් මිනිස්සු මිියන ගානක් හිටියත්. හුදෙක් යපුම් මානසක කත්තයෙන්යුත් මිනිස්සන්ගේ රටක්. තිබුණයි කියල නම් වැඩක් නෑ එකයන්නේ ඒ රටේ මානව සම්පත දියුණු කරන්ට ඕනේ ඒකට ඉදිරිය දකින්න අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි. ලෝකයේ සියලුම දියුණු රටවල් ගත්තෝතුන් ඒ රටවල් දියුණුවීමට බලපාලා තියෙන අංක එකේම හේතුව තමයි ඉහල අධ්‍යාපනය එසේමයි නවල් ස්ොයා ගැනින්. හොඳම උදාහරණයේ ජාපානය දෙවන ලෝක යුද්ධයෙන් මහක් පොලවටම සමහලා වෙච්චි රට. කරිද උදේ හවස භූමිකම්පා ඉඳලා හිටල හරි ගිනිිකඳුත් සක්‍රියයි ඕන වෙලා ක ස්ුනාමියෙන්ට පුළුවන් හරිනේ නමුත් බලන්ටකෝ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකෙම අල්ලපුවිදිී එක්දසේ හස් පහෙත් සිට එක්දාසමසය පනස් දෙක දක්වයිකෙන් අවුරදු හයක් ජාපානය ඇමරිකාවට යටත් එලා හිටිය දෙකනෙ දෙව ෝක යුද්ධේ පරාජයත් එක්කම ඉට පස්සේ එක්දහසමසය පනස් එකේදී සැන් ෆ්රන්සිිස්කෝ සාම ගියවසු මේ ප්‍රතිඵලයක් ලෙස එක්දසේ පනස් දෙේදී ඇමෙරිකානු පාලනය නිදහස ලැබුණා දැන් අදට අවුරුදු හැත්ට එකයි නේද අදවන විට ජපන් ආර්ථික ලකයේ කාටවත් දෙවනි නැති තරමට ශක්තිමත්. ජපානය ඇත්තටම ලෝකේට ආවේ දහසමසේ හැට හතරදි කියල තමයි විශ්වාස කරන්න ඒ ඔය තෝ කියයවල තිබූ ඔොලිම්පි ක්‍රීඩා උලෙල සහ අයිය මේ වාර්ශික සභහබත් එක් එකනෙක් දස හට්ට හතර තමයි වතිබුණේ හරිද ශිින්කන්සෙන් නම්බූ අධිවේකි. දුම්රිය සේවාාවෙන් ආරම්භවෙල් හා අද වනවිට ලෝකයේ වේගවත්ම බුල ට්‍රේන් අයිතිෙක් ප්‍රදහන රට කොහොමද වැඩේ ෙවල්වලට පළමු වතාවට ඔය වීඩියෝ පටිගත කරන වටයාරක හඳුන් ලදුන්නේ ජපානයේස්ෝනි සමාගම හරිද ඉට පස්සේ දා ඔය ජපන් ශාප් සමාගමෙන් තමයි කැල්කිවලේටේ හඳුන් ලදුන්නේ අද කොහොමද අද සමස්ත ලෝකයම ආදරය කරන මඩින් ජපන් බ්‍රෑන්් කියීයක්තිය නවාද නේද ඒකට අපි අපිට මොහද වුණේ අපේ ජනතාව මෝඩයිද අනුවනයිද ඔු! දේශපාලිෙක වශයෙන් අපිට අකරු බැහැ. රටක් කදන්න දැක්මක් නැති පාලකන්ටම අපි මාරුවෙන් මාරුවට මේරට බාරදුන්නා. උන්දලා අපිට බංකොලො ත්‍රටක් දායාද කලා දැංවත් තේරුම් ගමු. මේ විනාශයේ අපිද කොටස්කරුවන් කියලා. ඉයාලි යාලීත් ඒ වර්ධම කරනවාද කියලා අද ටෙල්වෙකිය අහනවා ඔබ සියලු දෙනාගේම හදවතටයි බුද්ධියටයි දෙකටම තත්තු කරලා බලන්න කියලා. Po ni mai oberte subबdaवsa.